පාලත්සභා ඡන්දේ තියන්න බය මේ ආණ්ඩුව පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න කිසි විදියකින් කැමති වෙන්නේ නැහැ. තියන්න වෙන්නේ අනිවාර්යයෙන්ම ජනාධිපති මැතිවරණය. මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ වෙනකොට ජනාධිපති මැතිවරණේ නාම යෝජනා කැඳවීම අනිවාර්යයෙන්ම සිදු විය යුතුයි. දේශපාලන රැස්වීමට නාමොත් සමෘද්ධිය කපනවා කිව්වා. මැයි පෙරපාලියන් ආවේ නැත්නම් සමෘද්ධිය කපනවා කිව්වා. සමහරු කිව්වා අපට ඡන්දෙ නොදුන්නොත් සමෘද්ධිය කපනවා. මම කියනවා ආයේ කවදාවත් එවැනි තුට්ටු දෙකේ වචන අපේ රජයෙන් තමුන්නාන්සට අහන්න ලැබෙන්නේ නැහැ. නීති අනුකූලව මිනිම්ම දැනට තියෙන්නේ පළාත් සභාව තමයි තියන්න පුළුවන්. ඒක තියන්නේ නැහැ දැන්. එමනම් ඊළඟට තියෙන්නේ ජනාධිපතිවරණය. පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් තමයි පාර්ලිමේන්තු මැතිවරණයක් ගන්න වෙන්නේ. තුනෙන් දෙකක ඡන්දයක් ගිහිල්ලා මිසක් වෙන ක්‍රමයක් නැහැ. පිට ළඟම තියෙන මැතිවරණය ජනාධිපතිවරණය. අප්‍රේල් 21 වෙනිදා සහරම් පත්තු කර බෝම්බයක්. ඒක ගත්තම දැන් පේන්නේ අපිට මල්ටි බැරල් එකක් වගේ. මොකද එක තැනක නෙවෙයි පත්තු වෙන්නේ. හතර අතේ පත්තු වෙනවා. ඒ අවුලපු ගින්න දැන් දිගටම ඇවිලීගෙන යනවා. සමහර දේශපාලන පක්ෂ මේ ගින්නට තෙල් වක් කරනවා. පිඳුරු දානවා, පුළුන් දානවා, පවන් සලනවා. ගින්න අවුලෝමින් තිබෙනවා. එහෙනම් දැන් මේ අවුලපු ගින්න දැන් ඒ කට්ටියගේ පක්ෂවලටත් ඇවිලිලා තියෙනවා. කැබිනට් මණ්ඩලයේ 18 වෙනිදා එහෙම නැත්නම් ලබන අඟහරුවාදා රැස් වෙනවා නම් ඒක හොඳයි. ප්‍රශ්නති එන්නේ කැබිනට් මණ්ඩලයේ රැස් වෙනවද නොවෙනවද කියලා තීන්දුව කරන්නේ ජනාධිපතිතුමාද අගමැතිතුමාද එහෙම නැත්නම් කතානායකතුමාද අපිට කල්පනා කරන්න වෙලා තියෙන්නේ ජනාධිපතිවරයෙක් මේ රටට අවශ්‍ය වෙනවද කියලා විදායක ජනාධිපති ධූරය අවශ්‍ය කරන්න ඕන කියලා කතිකාවතට ඉදිරියේදී යා යුතුයි කියලා මම හිතනවා ආණ්ඩු පෙරළන අලුත්ම උපක්‍රමය නැත්නම් අස්ථාවර කරන ලී ස්ටැබිලයිස් කරන්න කරන්නේ ත්‍රස්තවාදය පාර්ලිමේන්තුවේ දවස් 3ක ඩිබේට් එකක් තිබුණා මේ ගෝලීය ත්‍රස්තවාදය පිළිබඳ හැඳින්වීමක් කරයි විපක්ෂයෙන් නැත්නම් ආණ්ඩු පැත්තෙන් නැත්නම් ඒ ත්‍රස්තවාදයේ මොනවා තනියම බෑ අපිට පේනවා මේ පාස්ක බෝම්බ සිද්ධියේ ඇත්ත වැරදිකරුවන් සොයා ගැනීම විපක්ෂය විසින් මගහැරලා ඒ වෙනුවට ඒ චෝදනා සියල්ලම මේ රටේ ජීවත් වෙන මුස්ලිම් ජනතාවට එල්ල කරලා සිංහල මුස්ලිම් ගැටුමක් මේ රටේ නිර්මාණ කරලා නැවත තමන්ගේ බලය ලබා ගැනීමේ ව්‍යාපෘතිය තමයි ඒකාබද්ධ විපක්ෂය ක්‍රියාත්මක කරන්න උත්සාහ කරේ.